අපිකේම වෛද්‍යවරයෙක් කියලා. වෛද්‍යවරයාට යම් කර්මයක් විපාක දෙනවා. ඒක මේ වගේ. ඔන්න ඇහිං ප්‍රියමනාප රූප පෙනෙනවා කියන එක පිනක විපාකයක්. ඒකට කියනවා ඉෂ්ඨකාන්ත මනාප රූප ඇහැට පෙනෙනවා කියන එක පිනක විපාකයක්. ඊළඟට ඉෂ්ඨකාන්ත මනාප හඬවල් කනට ඇහෙනවා කියන එක පිනක විපාකයක්. ඔය සමහර අය කියන්නේ උපන්දා ඉඳලා සැනසෙන වචනයක් අහලම නෑ අප්පා කියලා කියන්නේ. ඒ තමයි කනට මිහිරි වචනේන කර්මය ඔහු තුල නෑ. මිහිරි ගඳ සුවඳ නහයට දැනෙනවා කියන එක පිනට විපාකයක්. පිනක විපාකයක්. ප්‍රණීත රස දැනෙනවා කියන එක රසේ ලැබෙනවා කියන එක පිනක විපාකයක්. ඊළඟට මේ ප්‍රියමනාප පහස ලැබෙනවා කියන එක පිනක විපාකයක්. උතුම් සිතිවිලි හිතට එනවා කියන එක පිනක විපාකයක්. වෛද්‍යවරේ රෝහලට යනකොට කිඳිරි ගාන ඇඳේ වැතිරිලා සිටින ලේන් වැකුණු කෙනෙක් දකිනවා. තමාගෙන් බෙහෙත් ගන්න එන කෙනාගේ මූණ ඇඹුල් වී තිබෙනවා. අමාරු වෙලා තිබෙනවා දකිනවා. ඒ රූපී ප්‍රියමනාප දෙයක් නෙවෙයි. කනට ඇහෙන්නේ කිඳිරිලි හඬ, අදෝනා හඬ, දුක් හඬ, මරණයත් එක්ක පොර බඳින හඬ. ඒක පිනක විපාකයක් නෙවෙයි. සාමාන්‍යයෙන් හොස්පිටල් එකට යන්නකො නිකන් ගියාට පස්සේ දැනෙන බෙහෙත් සැරට අපෝ කොයි වෙලාවෙද එන්නේ කියලා හිතෙන් එළියට. ඔහු වෛද්‍යවරයෙක් වුණාට පස්සේ ඔහුගේ ජීවිතේ මේ බෙහෙත් එක්ක ගත කරන්න ඕන. ඒ වගේම ලෙඩුන්ගේ ගඳත් එක්ක ගත කරන්න ඕන. ඒක පිනක විපාකයක් නෙවෙයි. ඊට පස්සේ ශරීරයට දැනෙන දේවල් අතපත ගාන්න තියෙන්නේ ලී. අතපත ගාන්න තියෙන්නේ ලෙඩුන්ගේ ශරීර. ඒ පිනක විපාකයක් නෙවෙයි. හැම වෙලාවෙම ඊළඟට හිතට එන දේවල් අයහපත් වුණොත් ඒකත් පිනක විපාකයක් නෙවෙයි. නමුත් පිනක විපාකේ මොකද්ද? ඔහුට ලැබිච්ච ජීවිතයක් ජීවත් කරවන විපාකය ලැබුණා. එතකොට අර කර්ම ටික ඔක්කොම ගෙවි ගෙවි යද්දී තවත් කෙනෙක්ගේ ජීවිතයක් මේ නඩත්තු කරන එක, පවත්වන එක, උපද්දවන එක ඔහුට තියෙනවා. ඒක සියලු කර්ම අභිමවල යනවා. හේතුව දරුවනේ සියල්ල දන්නා වූ, සියල්ල දක්නා වූ බුදුරජාණන් වහන්සේ උපමාවක් වදාලා. පින්වත් මහණෙනි, මේ පෘථුවිය ගැන හිතන්ඩ භූමියක් නැහැ කියලා හිතන්න කිව්වා. වතුර විතරක් තියෙනවා. උපමාවක්. වතුර විතරක් තියෙන භූමියක් නැති මේ පෘථුවියට, මේ ජල බෝලයට වියගහක් වැටුනොත්, වියගහ කියන එක දන්නේ නැත්නම් සිදුරක් තියෙන ලීයක් වැටුනොත් ඒක කොහේ හරි පාවිවි තියෙනවා. කොහේ හරි තැනක් කියන්න බෑ භූමියකට සාපේක්ෂ නැති නිසා. කොහේ හරි පාවිවි තියෙනවා. මුහුද ඇතුලේ ඉන්න කැෂ්බෑවෙක් අවුරුදු 100කට වතාවක් උඩට එනවා. 100කට වතාවක් ඔහු උඩට එනවා කියන එක දුර්ලභයි. ඔහුගේ එක ඇහැක් අන්ධයි. කන කැෂ්බෑවා. ඔහුත් මතු වෙනවා මුහුද ඇතුලේ ඉඳලා. තැනක් කියන්න බෑ තවත් දෙයකට සාපේක්ෂ නැති නිසා. කොහේ හරි තැනකින් අර කන කැෂ්බෑවා උඩට මතු වෙනකොට අර වියද ගහත් එතෙන්ඩම සෙට් වෙලා අර පෙනෙන ඇහෙන් මේ සිදුරෙන් අහස බලනවා කියන එක ලේසියෙන් වෙයිද කියලා ඇහුවා. ස්වාමීනි, භාග්‍යතුන් වහන්සේ හිතාගන්නටත් අමාරුයි. පින්වත් මහණෙනි, වෙන්න පුළුවන්. ඒත් සතර අපායේ කෙනෙක් වැටුනොත් එහෙම ආය මිනිසෙක් වෙනවා කියන එක ලේසි නෑ.
ඔබ ඉපදිච්ච හැටි ඔය කිව්වේ. කන කැස් බෑවා වියසිදුරෙන් අහස බලනවා වගේ එච්චර දුර්ලභ මනුස්ස උපතක් ඔබට ලැබුණේ ඒ උපත වෛද්‍යවරයෙක් රකින්නවා කියන එක. ඔහු යම් කොච්චර කර්මයක් වින්දත් ඔහුට උපද්දවන පින ප්‍රබලයි. හැබැයි සතුටෙන් කරනකොට පින මහත්ඵලයි. දැන් තව පැත්තක්. අපිත් ඔය වගේ ඉපදුනි. කන කැස් බෑවා වියසිදුරෙන් අහස බලනවා වගේ අපි ඉපදුනි. මමත් ඔබත් බුදුරජාණන් වහන්සේගේ බුද්ධ වචනේ පිළිගන්නවා නම් ඒ දුර්ලභව අපි අම්මාගේ බඩට එනකොට හාංක විසියක් නොදැන අම්මා කවුද තාත්තා කවුද කොහෙද ඉපදෙන්නේ කියලා තැනක් නොදැන අපි අම්මාගේ බඩට එනකොට අපේ අම්මා අපිව මරන්න හිතුවේ නැහැ. අපිව ගප්සා කරන්න හිතුවේ නැහැ. කවුරුවත් ඒකට උපදෙස් දුන්නෙත් නැහැ. අම්මලා අපිව බරක් කරගත්තෙත් නැහැ. උන් දෙදහ දුක් විඳලා අපිව බිහි කළා. දරුවෙක් නැති කරන එක මට එකපාරම සමහරට ඒ විස්තරේ මේ එකපාරම එන්න ඇත්තේ දැන් වර්තමානීයව තියෙන නිසා වෙන්න ඇති. දවසට සිංහල අම්මලා 800ක් බබාලා මරනවා. 800කට ආසන්න ප්‍රමාණයක්. අවුරුද්දට 102,000ක් සිංහල අම්මලා. ද බබාලා නැතුව ඉන්න අයට වැඩිය වැඩි බබාලා මරන කට්ටිය. කන කැස් බෑවා වියසිදුරෙන් අහස බලනවා වගේ මව් කුසකට එනකොට හාන් කවිස්සියක් නොදන්න අර දරු සිඟිත්තා මරලා දැම්මා. ඔයාලගේ කටින්නම් ඔයාලගේ සිතිවිල්ලකින්නම් එපා දරුවනි ඒ වගේ දෙයකට අංශු මාත්‍රයක අනුග්‍රහයක් දෙන්න මක් නිසාදයක්. මම මගේ අම්මාගේ කුසට එනකොට කවුරු හරි එකෙක් කිව්වනම් ඔය දරුවා මරහපන් කියලා. කිව්වනම් මගේ අම්මාද මාව මැරුවා නම් මේ බනපුටුවේ සිටින්නේ කවුද? ඒ නිසා ඒ වාගේ මේ කන කැෂ් බෑවා වියසිදුරෙන් අහස බලනවා වගේ මනුෂ්‍ය ජීවිතයක් ලබන ඒ ජීවිතේ ජීවත් කරවීම කොච්චර ශ්‍රේෂ්ඨයිද කියනවා නම් මෙන්න මේ වගේ. බුදුරජාණන් වහන්සේ තමයි කර්ම විපාක දකින උත්තමයා. උන්වහන්සේ දැක්කා යම් කිසි කෙනෙක්ගේ අතින් අම්මා මැරුණොත් ඒ කෙනා කල්පයක් නිරි. කල්පයක් කියලා කියන්නේ ඒකට කලින් අම්මා කියන තැන විස්තර කරන්නම්. එතකොට ඔන්න අම්මා මැරුණොත් කල්පයක් නිරි. ඔන්න ළමයෙක් ඉපදෙනවා. ඉපදිච්ච ගමන් එයාට හදාගන්න විදිහක් නැහැ. එයා අල්ලපු ගෙදර කෙනාට දෙනවා ළමයා හදාගන්න. ආ ඉපදිච්ච ගමන්ම දුන්නේ කිරි බින්දුවක් දරුවට පෙව්වේ නැහැ. අතට ගත්තෙත් නැහැ. අල්ලපු ගෙදර එක්කිනාට දුන්නේ. අල්ලපු ගෙදර එක්කිනා කිරි දෙන්නේ, නාවන්නේ, හැම දෙයක්ම කරන්නේ. ඔය පුතෙක් කියන්නේ පුතෙක් හරි දුවෙක් හරි. ඒ දරුවා ලොකු වුණාට පස්සේ තරහක් එනවා. ඇවිල්ලා මොකක් හරි තරහ ඇවිල්ලා මොකක් හරි ප්‍රශ්නෙකදී තමන්ව හදාගත්ත ගෙදර තියෙනවනේ. ඒ ගෙදර අම්මයි තාත්තත් මරනවා. අර අල්ලපු ගෙදර අම්මයි තාත්තා ඉන්නවනේ එයන් මරනවා. කල්පයක් නිරේ යන්නේ වදපු අම්මා මරත් මැරුවොත්ද හදපු අම්මා මැරුවොත්ද? ඇහෙන්නේ නැහැ මට. ඔන්න ආයසරයක් කියනවා. දැන් මම මේ විශ්වවිද්‍යාල සිසුන්ටනේ කතා කරන්නේ. දියේනි මේ කනකට ඇහෙන්න කතා කරන්න එපෑ. එච්චරම සංවරයි. එච්චර සංවරයි. ඔන්නේ දරුවෙක් වදනවා අම්මා කෙනෙක්. දරුවා හදාගන්න දෙනවා. පස්සේ කාලෙක අර දරුවා හදපු අම්මත් මරනවා වදපු අම්මත් මරනවා. කල්පයන් නිරේ යන්නේ කොයි අම්ම මරවුවද? මැරීමේ හේතු කරගෙනද?
వదపు అమ్మ. දරුවෙක් බිහි කළා කියන අර්ථයෙන්ම ඈ අම්මා කිරි දෙන එක අතිරේක, ආදරේ අතිරේක, සෙනෙහස අතිරේක, පෝෂණය කරන එක අතිරේක. අපි බිහි කළා ඇයි එච්චර මාතෘ පදවිය පූජනීය වෙන්නේ? කන කැස්බෑවා වියසිදුරෙන් අහස බලනවාට වැඩිය දුෂ්කරව එන උපත දුන්න එළියට. චීනේ වගේ රටවල්වල බඩ හදලා මාස හයෙන් වගේ දරුව තම්බල කනවා, කලලි තම්බල කනවා. නෑ ඔවුන්ට කවදාවත් මේ කුසල් මේ කකුසල් මේක පිම් මේක පව් කියලා අහල නෑ. ඒක සිංහලයාට විතරයි අහන්ඩ ලැබෙන්නේ. ඒ නිසා තමයි සිංහල ජාතිය රකින්න අපි මෙච්චර උත්සාහ කරන්නේ. පිම්පව් දන්නේ, පිම්පව් දන්නේ. කල්පයක් නිරේ වැටෙනවා කියන්නේ ඔයාලා අහලා තියෙනවනේ. කවදා හරි වැස්සකට හරි ගොඩ වෙච්ච පන්සලකට ගින් හරි බණක් අහලා තියෙනවා නම්, කකුසඳ කෝණාගමන කාශ්‍යප ගෞතම මෛත්‍රී කියලා බුදුරජාණන් වහන්සේලා පස් නමක් මේ මහා භද්‍ර කල්පේ පහළ වෙනවා කියලා. මේ මුළු කල්පේම කොටස් 6කට බෙදුවොත් පළවෙනි කොටස් දෙකේ තමයි බුදුරජාණන් වහන්සේලා පස් නවම පහළ වෙන්නේ. අනිත් කොටස් 4ෙම බුදුවරු නැහැ. එක කල්පයක්, එච්චර කල්පයක් මාතෘ ඝාතකයා නිරේ. කියන්නම් මේ බටහිරට අහුවෙච්ච නිසා වෙන දේවල්. මම මතක හැටියට මං ඕස්ට්‍රේලියාවේ ධර්ම ප්‍රචාර ගිය වෙලාවේ දුවෙක් එක්ක අම්මා කෙනෙක් ආවා. අම්මා ඇවිල්ලා වෙන්දලා සතුටෙන් කතා කරලා කිව්වා, ස්වාමීනි මං නම් දුවට කියලා තියෙන්නේ මට සැනසිල්ලේ මැරෙන්න දෙන්න කියලා. මට අමාරු වුණොත් ඉන්ජෙක්ෂන් එකක් හරි ගහන්න කියලා මං දුවට කියලා තියෙන්නේ කිව්වා. එතකොට බටහිර තියෙන ඔබ දන්නවා ලිඩාට අමාරු නම් ඒවා සමහර වෛද්‍යවරු යෝජනා කරනවා. ඔබ කැමති නම් සැනසිල්ලේ නැති වෙන්න මෙයාට ඉන්ජෙක්ෂන් එකක් දෙන්න පුළුවන් කියලා. ඒතර ඔය අම්මා ලෙඩ වෙලා ලෙඩ ඇඳි ඉදින් අර දුවටත් මතක් වෙනවා අම්මා කියපු දේ. අම්මා කිව්වනේ මට සැනසිල්ලේ මැරෙන්න දියන් කියලා. අර දුවගේ වචනේ මුල් වෙලා ඉන්ජෙක්ෂන් එකක් ගහපු ගමන් අම්මා මැරෙනවා. කරුණාවෙන් කළි, ආදරෙන් කළි. ආදරේද කරුණාවද කියන එක නෙමෙයි චේතනාම් භික්කවි කම්මං වදාමි කිව්වේ. චේතනාව, චේතනාව කියන්නේ සිතලා. සිතලනේ එක කිව්වේ. ඒ දුව මාතෘ ඝාතකයි, කල්පයක් නිරේ. ඒ වාගේ පවක් දැන හෝ නොදැනගෙන කරගත්ත කෙනෙක් මේ මහා පෘථුවියේ පුරාම රහතන් වහන්සේලා වඩා හිඳවල දනින් දන ගෑවෙනකල් රහතන් වහන්සේලා, කියන්නේ දනින් දනිය ගෑවෙන විදිහට රහතන් වහන්සේලා මුළු පෘථුවියේම ඉඳවල අටපිරිකර පූජා කළා, මහා දානයක් දුන්නත් ඊළඟ ජීවිතේ අපාය අනේක නම් වැළකෙන්නේ නැහැ. අතරක් නැහැ. එනිච ආනන්තරිය කියන්නේ කොහොමද බටහිර පොලිමට කල්පයක් නිරේයන්ට සත්‍යයෝ පෙළ ගැසී සිටින වග දරුවනේ නුඹලාට නොපෙනේද? මෙතන කවුරු හරි ඇති මන් දන්න පුතෙක් හිටියා. එයාගේ ඒ පුතාට ගෙත් අම්මා අසනීප වුණා. දොස්තරලා කිව්වා මේ මෙහෙම කරමු කියලා. කොල්ලට එකපාරම බනපදේ මතක් වුණා. මතක් වෙච්ච ගමම කොල්ල කිව්වා බෑ, මගේ අම්මා මොහොතක් හරි ජීවත් වේවා මං අම්මා ගැන ඒ සම්බන්ධයෙන් ප්‍රකාශයක් කරන්නේ නැහැ කිව්වා. පහුව දාම්ම නැති වුණා. අර කොල්ල බේරුණේ අහපු නිසා. මේ බනහන කවුරු හරි කොතනක හරි කෙනෙක් ඇති ওই අවස්ථාවට මුහුණ දෙන එදාට මං කියපු බනපදේ වටි. නුඹලා කල්පයක් බේරෙයි. තව තියෙනවනේ බට ගැසීම.
කියනවා මෙයා කොහොමත් මැරෙනවා අපරාධ මැෂින් වලට දාලා මෙයාලා තියෙන්නේ ඔයාලා පොඩ්ඩක් මේකට කැමැත්ත ප්‍රකාශ කරන්න අපි බට අයින් කරන්නම් කියලා. එතකොට මැරෙන එක කොහොමදත් මැරෙනවා. ඒ වෙලාවේ මැරෙන්නේ බට අයින් කිරීම නැමැති හේතුව මුල් කරගෙන. මොකද මේ බට ගහලා තිබ්බනම් මොහොතක් හරි ඔහුගේ ජීවිතේ තියෙනවා. ඇයි ඒ ජීවිතේ වටින්නේ? ඔහු මැරිලා ඊළඟට යන්නේ නිරයට නම් මේ මනුස්ස ලෝකේ බට ගොඩේ හරි එක මොහොතක් ජීවත් වීම වටින්නේ නැද්ද? මට දරුවෙක් ඇවිල්ලා කිව්වා ආච්චි හරියට අසූචි ගොඩේ ඉන්නේ ගොඩක් දුක් විඳිනවා අවුරුදු 90යි ස්වාමීනි. අපි ආච්චි හරි පව්කාරයි නේද කියලා කිව්වා. මං කොහොනේ පුතා. එහෙම හිතන්න එපා. උන් දැන් කර්මානුරූපව මැරිලා ඊළඟට යන්නේ නිරයට නම් ඔය අසූචි ගොඩේ ඉන්න එක සැපයි. ඒ නිසා අසරණයි පින්වත්නි මේ ලෝක සත්වයා. නිරේත යන්ටමයි පාර හැදිලා තියෙන්නේ. කල්පයක්. අවශේෂ පවකම් කරන අය දැන් දැනගත්තත් නොදැනගත්තත් දැනගත්ත එකේ මෙහෙම එකක් තියෙනවා. දැන් අහලා දැනගැනීමේදී සංවර වෙන්න අවස්ථාවක් ලැබිච්ච ගමන් සංවර වෙනවා. දැනගත්ත කෙනාගේ පව වැපිරෙනවා අඩුයි කියලා තියෙනවා නාගසේන මහරහතන් වහන්සේ වදාලා. දැනගන්න කෙනාගේ පව වැපිරෙනවා අඩුයි. නොදැන්න කෙනාගේ පව වැපිරෙනවා වැඩි. ඇයි ඒ? දන්නේ නැහැ. සමහර රටවල මේ ෆාමසි ලංකාවේ තියෙනවා වගේ තමයි ගබ්සා මධ්‍යස්ථාන තියෙන්නේ. කොච්චර ප්‍රාණඝාතද? ඒව පින්ද? දුර්ලභව ලබනවා මනුස්ස ජීවිතයක්. ආය මිනිහෙක් වෙන්නේ නම් නැති විදියට පව් කන්දරාවක් කරගෙන තමයි මැරෙන්නේ. ඒකයි. අර අම්මා කෙනෙක් බබාලා හදන්න බෑ කියලා ඇයි කියලා අහනකොට දොස්තර මහත්තයාගෙන් හොඳ දොස්තර මහත්තුරු ඉන්නවා. ඇයි කියලා අහනකොට කියලා මේ දරුවෝ දෙන්නේ හදා ගන්න බෑ. ඉතින් ඒ නිසා දරුවෝ නැතික. ඊට පස්සේ කෝ ඔයා මේ පාපේ මන් ලවා කරගන්න හදන්නේ. ඔයාටම ඔයාගේ ප්‍රශ්නේ විසඳ ගන්න ක්‍රමයක් කියන්නම් කියලා. මොකද්ද කියලා? පීහා කරන් ලොකු පුතාගේ බෙල්ල කපලා දාන්න කියලා. ඒ දෙන්නෙක් නේ හදා ගන්න බැරි. අනේ මගේ දරුවා. ඉතින් බඩේ ඉන්නේ කවෙනිකෙද්ද? ලැබෙන්නේ නැන්නේ සංසාරේට දරුවෙක්. මාව මේ බුද්ධ ශාසනයට පූජා කරපු මාව වදපු අම්මා කොයිතරම් සැනසෙල්ලක් ලබයිද? උන්දේ පින්වන්තයි. ඔය මැරෙන දරුවෝ අතර ගොඩාක් ඇති හාමුදුරුවරු අහිංසක ළමයි. දොස්තර කෙනෙක් හිටියා. බණ දන්න දොස්තර කෙනෙක්. එයාට අමුතු අත්දැකීමක් ආවා. එයා දැඩි සත්කාරෙ හිටියේ. පුතයි තාත්තයි රන් වෙලා. තාත්තා පුතාට පොල්ලෙන් ගහලා පුතා තාත්තාට පිහින් ඇනලා. කොල්ලා අවුරුදු 25යි තරුණයි අමාරුයි. තාත්තා අවුරුදු 60යි 70යි අමාරුයි වයසට වලපයයි ගුඩපයයි. ඔබ හිතෙන් අහන්න. ඔය දෙන්න එක වෙලාවේ දැඩි සත්කාර ගෙනාවොත් ඉන්නේ එක දොස්තර නම් කවුද ඉක්මනට ගන්නේ ඇතුළට? ඒ දොස්තර මහත්තයා කල්පනා කළා. කොල්ලා තරුණයි වයස තව තියෙනවා ගොඩාක්. මේ මහල්ලා මහලුයි. ජීවත් වුණත් එහෙ හැටි කාලයක් ඉන්නේ නැහැ. තරුණ ජීවිතේ වටින්නේ. එනමුත් මේ තාත්තා මැරුණොත් මේ කොල්ලා කල්පයක් නිරේ. මම මේ තාත්තා ඉස්සලා බේරගත්තොත් මේ දරුවත් බේරෙනවා තාත්තත් බේරෙනවා. ඉක්මනට තාත්තා ගත්ත ඇතුට. ඔහු එසේ කළා. පස්සේ පුතා ගත දෙන්නම බේරගත්තා. ඒ දොස්තර මහත්තයා කවදා හරි නිවන් දකෙයි. ඒ හිතපු විදිහට. කවදා හරි.
ඔහු සමහර වෙලාවට මේ දරුවන් බිහි වෙන ඒ කටයුතු වලට සම්බන්ධ වෙනවා. අඟුලිමාල පිරිත හිතෙන් කී කියා තමයි ඒ දරු ප්‍රසූතිය වෙලාවේ දොස්තර මහත්තයා එතන සිටින්නේ. ඔහු ඉදිරියේ කවදාම ළමෙක් මැරිලා නැහැ. ළමෙක් හිර වෙලා නැහැ. දැන් අවුරුදු 20 ගානක වෛද්‍ය ජීවිතය. ඔහු කවදා හරි සිවුරක් නොදාමාට ඔහු කවදා හරි සැනසෙයි. ධර්මයේ දන්නා නිසා මනුස්ස ජීවිතේ වටිනවා. ආය කැරකිලා සතර ආපායට වැටුනොත් එන්නේ නැහැ. පින්වත් දරුවනේ, කර්මය සකස් නොවන තැන තමයි අරහත්වය. ඔබගේ ගෙදර පූස් පැටියෙක් හිටියොත් ඔහු අල්ලන්නේ මීයෝ නම් කන්නේ කැරපොත්තෝ නම්. ඒව ප්‍රාණඝාත. ඒ සතා කවදානම් උඩට එන්නද? සසර සතර අපායට වැටුනොත් ගොඩ එන බොරු.